බස්නාහිර සබරගම්මුව මධ්‍යම වයඹ සහ දකුණු පළාත්වලටත් ගාල්ල මාතර මහනුවර නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලටත් මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි අද දවස පුරා දැහැලෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. ගිගුරුම් සහිත වැසි සමග අකුණු අනුතුරුද ඇතිවන බැවින් විමසිලි මතුවන ලෙසයි දැනුවත් කෙරෙන්නේ. මේ දිනවල දිවයින සහ අවට මුහුදු ප්‍රදේශ ආස්තිතව පවතින පෙරමෝසම් තත්ත්වය නිසා දිවිනාශිතව වැසි තත්ත්වයේ වැඩිවීම තවදුරටත් බලාපොරොත්තු වෙනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළෙන් බරව පවතිනවා. ඒ වගේම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු වාගේ පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේ විටින් විට වැසියෝ ගිගුරුන් තහස වැසි ඇති වෙන්න පුළුවන්. ඒ වගේම දිවයිනේ සිසු ප්‍රදේශවල තැනින් තැන වැසියෝ ගිගුරුන් තහස වැසි ඇති වෙන්න පුළුවන්. මෙම වැසි සත්ත්වය බස්නාහිර සහ වයඹ පළාත්වල මිලිමීටර 150ක වාගේ වැඩි වැසි ඇතිවීම ඉඩ කඩක් පවතිනවා. ඒ වගේම සබරගමු පළාතේ ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් මිලිමීටර 100ට වඩා වැඩි වැසි ඇතිවීම ඉඩ කඩ පවතිනවා. මෙම පෙරමෝසන් තත්ත්වය නිසා මන්නාරම සිට කොළඹ, ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසියෝ ගිගුරුන් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. කල්පිටිය සිට කොළඹ, ගාල්ල, මාතර හරහා කොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළන් වේගය 60 කිලෝමීටර 60ක් දක්වා වාගේ වැඩි වෙන්න පුළුවන්. එවිට එම මුහුදු ප්‍රදේශ විටින් විට රළුවෝ ඉතාරළු වීමේ හැකියාවකුත් පවතිනවා. දිවයින ආශ්‍රිතව පවතින වැසි තත්ත්වය විශේෂයෙන්ම අද සහ හෙට දිනේදී වැඩිවීම බලාපොරොත්තු වෙනවා. එතනින් පස්සේ තරමක අඩුවීමක් ඇති වෙනවා. මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, රත්නපුරේ සහ බදුල්ල දිස්ත්‍රික්කවලට නාය මනුතුරු ඇඟවීම නිකුත් කළ බවයි. ඊයේ දිනේදී නිකුත් කර තිබූ නාය මනුතුරු ඇඟවීම නිවේදනය තවදුරටත් දීර්ඝ කරන ලබනවා. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අදියර 2 යටතේ අවධානය සිටින නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක වන අතර ඊට අමතර බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුමුල්ල, හපුතලේ, බදුල්ල සහ හාලියල යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට, කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, බුලත්සිංහල, අගලවත්ත, මතුගම සහ වලල්ලාවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට, මහනුවර දිස්ත්‍රික්කයේ කඩවස්සතර, ගඟ වට කෝරළය, උඩු දුම්බර, උඩ පළාත, උඩු නුවර, යටි නුවර, පස්බාය කෝරළේ සහ ගඟ ඉහිර කෝරළයන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට, කෑගල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල, දැරණියගල, දෙහිඔවිට, මාවනැල්ල, කෑගල්ල, ගලිගමුව, වරකපොල, යටිඅන්තොට සහ බුලත්කොහ පිටියන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට, රත්නපුර දිස්ත්‍රික්කයේ කිරියැල්ල, ඉඹුල්පේ, අයගම, ඇහැලියගොඩ, කලවාන, බලංගොඩ, ඇලපාත, රත්නපුර සහ කුරුවිටියන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට අදියර 1 යටතේ විමසිලිමත් බව සිටින නිවේදනය නිකුත් කරන ලබන අතර මෙම නිවේදන හෙට උදෑසන 3 දක්වා ක්‍රියාත්මකයි. අධික වර්ෂාව හේතුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කුමරු අක්කර 100ක් පමණ ජලයෙන් යටව පවතිනවා. හිඟුරක්ගොඩ කවුඩුල්ල ව්‍යාපාරයට අයත් පල්ලිය ගොඩැල්ල, පඹුරාන, අහමඩ්පුර යන ප්‍රදේශවල කුමරු මෙන්ම මැදිරිගිරිය ප්‍රදේශයේ නිවාස රැසක්ද ජලයෙන් යටව තිබෙනවා. නුවරඑළිය සිට මතුගම දක්වා එළවලු ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් මාර්ගයේ පවතින ලිස්සන සුළු ස්වභාවය හේතුවෙන් මාර්ගයේ නිවතට පැන විදුලි කණුවක ගැටි අනතුරක් සිදු වුණා. එහිදී ලොරි රථයේ රියතුරු මියගොස් ඇති බවයි හොරණ පොලිසිය සඳහන් කළේ. ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝද රථයකට මාර්ගයේ ඉඩදීම සඳහා ලොරි රථයේ රියතුරු කටයුතු කිරීමත් සමගයි මෙම අනතුර සිදුව තිබෙන්නේ. මේ අතර රාජාංගනීය ජලාශය වන් දුරුටු දෙකක් අඩි දෙක බැගින් විවෘත කර තිබෙනවා. අංගම ජලාශයද වාන්දුරුටු දෙකක් විවෘත කර ඇති අතර එම ජලය කලාවයට මුදා හැරෙනවා. උල්හිටිය රත්කිඳ මහවැලි ජලාශයේ වාන්දුරුටු තුනක් විවෘත කර ඇති බව ජලාශ බහිර තාක්ෂණ නිලධාරීවරයා සඳහන් කළා. වැල්ලවාය, ඇල්ලවල දියඇල්ලේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර දියඇල්ල භාවිතයේදී ප්‍රවේශම් වන ලෙස දැන්වත් කෙරෙනවා. මේ අතර මන්නාරම සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශයේ දිහිවර කටයුතු වලින් වැළකී සිටින ලෙස දැන්වත් කෙරෙනවා. අද අපි දවල් 12 සිට නැවත දැනුම් දෙනතුරු මන්නාරම, පුත්තලම, මීගමුව, කොළඹ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට සහ අම්පාර පොතුවිල් දක්වා වූ කලාපය ආවරණය වන ලෙස වෙරළාසන්නේ රැකියාව කරන කුඩා ධීවර යාත්‍රා ධීවර කටයුතු සඳහා පිටත්ව යෑමෙන් නතර කරනවා. මෙට හේතු වෙන්නේ මේ වෙරළාසන්න මොහොතේ පවතින වැසි තත්ත්වයත් එක්ක ඇතිවෙන්නා වූ සුළං හේතු කොටගෙන මුහුදු රළ ඉහළ යෑමේ අවදානමක් තිබීමයි.